ඕරකම වංචාව. ඒ කවුරුවක් කාවිනෑ බට්ටිකක් අංගගෙන අන්ඩ උතාගෙන අන්ඩ බෙදාගෙන අන්ඩ දැන් අපේ පැතිවලේම දුන්නන පාර්සල් ඕ මළගේ කියල බලන්න අපේ ගෑනු ඔතනවා ඔතනො ඔතනො ඉවරයක් නෑ පෙරේතකම ඒ බණ දන්න ඇතිකම බණ ආගෙන ඉන්නවා ඉතේ බණ නෑ. දැන් අපේ දන්සල්වල වනත් ඔතල ඔත්තල ඔත්තලා මේසේයට බංකුයට අංගල ගී ළමතක වෙලා. ඊළඟ දවසේ අස්කරගෙන යනකොට තමයි පේන්නේ ඔතපුවා. අල කාටවත් නෑ කිලෝ ග්‍රෑම් පන්සියකුතුර අල ඔතල අංගල. කොච්චර අපරාදයද ගෑස් ගියා තෙල් ගියාවකූයන්ට කවුරරි කෑවෝ තන්තුවට අපට බත්ති තුරුණා වැැන්ජන් නැතුව. අපිට අන්තිමන බත් ටිකක් වැඩියනෙම ඉතුරුණා වැැන්ජන්නෑ. දුන්තෙල් බත් නිකං කණ්ඩ පුළුව නමුත් මොනවාරි තියෙන ඇඹරල්ල ඊළඟ දවසේ රෑ තමයි යවුනේ අවස ගඳ ගානකොට. ඇඹරල්ල මාළු පරිප්පු මේ ඔක්කොම අංගලා කාටවත් නෑ. ඒවා ඇවිල්ල බණ දන්න ඇති අය. බණ දන්න කෙනා තමන් කන්නෑ ඒකත් දීලා කන කෙනා කන ඇති බල බලා සතුටු වෙනවා. මට ඇති ඒකන ඉස්සර මිනිස්සු බත් පත ගත්තම් මැද්දට අතදාන්න කොනකින් කන්නේ. බඩගිනි කාරේ කාවොත් භාගයක් මන් දෙනවා. දෙන්ඩෝන නෑ සිතාව චේතනාවනේ කොනකින් කෑ. ඉස්සර නායකාල්ල කැවුන් ගෙඩිය කොකිස් ගෙඩිය කේල් ගෙඩිය ඔක්කොම කඩලයි කෑවි කටේ යන කෙළ ගැවුණොත් තව කෙනෙකුට දෙන්න බෑ. බඩගිනි කාරේ කාවොත් දෙන්න පුළුවන්. ඒ නිසා දීම බණ දන්න කෙනාගේ ක්‍රියාවයක්. ලැජ්ජ බය ඇතිව ජීවත් වෙන්නේ බණ දන්න කෙනා. බණ දන්න තිය කලාඟට ලැජ්ජාවකුන්න බයකුන්න තිරිසනාට සමානයි. ඌ තිරිසනෙක්. ඌට ලැජ්ජ බය නෑ. ඒ නිසා මීදු ආන්දුරු ලංකාවට ආවේ අපේ රට ලස්සන කරන්න සුන්දර කරන්න ලෝකෙ මේවාගේ පුණ්‍යවන්ත ලස්සන රටක් ලස්සන මිනිස්සු බලන්ඩ දෙන ඇටි මන් දැක්කර මුස්ලිම් මිනිස්සු දන්සල් දෙන එක කොච්චර ලස්සනද. දැන් අපේ අයත් අපි එකතුවෙන් ඕට රාම සංකාලි ඒ ඒ ගංවල පල්ලියළඟ අපිත් මොනවර දෙන්නඩෝ නේනයට දන්සරක්. එතකොට අපේ සහෝදරත්වේ අපි දෙනවා අපි එකමුතුවමු. ආගං එක්ක බේදවෙන්ඩ එපා බින්නවෙන්ඩ එපා. අපි සියලු දෙනා මිනිස්සු අපි ඔක්කොම එකමුතුවමු මේ රට ගොඩගම්. අනාගත පරපුරට අපි වෛරය ඇති කරන්න එපා. අපි පොඩිකාලය ඇම ගෙදරකිම කනවා ඇම ගෙදරක මුස්ලිම් ගෙවල්වල කොච්චර කණ්ඩ ඇද අපි වටලප්පම් බුරියානේ රසට උයන ගෙවල් සමාරු අපි යනකොට අනගනව ළමයෝ බත් කටක් කාලයන්න. ඉන්ද්‍රානිකේ ළම්ම කෙනෙක් හිටියා. එයා එළියේ පිළිකන්න එළියේ බිම වාඩි වෙන්නේ. එයා බලාගෙන ඉන්නෙම අපි එනකම් මං එනකම්. එයාගේ මාත්‍ය මාළු කඩේ වැඩ කළේ. එයා දවල්ට තමයි ගෙදරෙන්නේ මාළු අරගෙන. ටක්ගාල මාළු උයනවා. උයලා මාත්‍යටත් බෙදලා යාටත් පුත්තු දෙන්නේ කිටියා. ඒගොල්ලන්ටත් බෙදලා මං එනකම් බලන්ගෙනවා. අඩගාල ආදරෙන් කියන මේ කෑම කණ්ඩ. මුස්ලිංගෙවල සරුවත්. ඒම යුගයක පස්සෙ මූුණ බලන්න නැති මට්ටමට කෝලාල. අපි වඩාගෙන හිටියා. අපේ අම්ම මට කියනවා මතකයි මං ඉපදිලා පොඩි කාලෙ මාව ගෙදර තියාගණ්ඩම බෑකු එකෙක් කෙන උස්සන් යනවා කිව්වා. අරං යනුවක ඇති අම්මටක අම්ම කෙන මට කිසිීම වැඩක් නෑකුව ඔයා උස්සං යනුවක ඇම ගෙදරකි මැල උස්සං යනවා. ඒම සමාජය බය නැතුව ළම යරං යන්ඩ පුළුවන්. අද
ළමයෙක්කො දෙන්න බෑ. ඒ නෙතට ලස්සන බුදු පිළිමේ ඇස් දෙකෙන් දකිින්ඩ තියෙනවනන් ඇම තැනම් බුදු පිළි බුද්ධානුස්සති. ඇම තැනම බුදු පිළිම තිබුණොත් බලන බලන පැත්ති මගේ බුදු ආන්දුරු. මොන තරන් සිරියාවත්. මොන තරං කාරුණිකද වෛර කරන්න එපා කිව්වා. මෛත්‍රී කරන්න කිව්වා. ඉවසන්ඩ කිව්වා. දයාව අනුකම්පාව පතුරුවන්ඩ කිව්වා. කරුණාවෙන් ජීවත්වෙන්ඩ කිව්වා. නැති කෙනාට දෙන්න කිව්වා. ඊයේ පෙරේද මේ රටේ මොන තරන් දන්සල් පුදුම තොගයක් අපි දුන්නා. බුදු ආන්දුරු පටමන් දාන පාරමි. මේදු ආන්දුරු ලංකාටල මුලින්කිවේ අබේදානේ රජා මුවා මරන්ඩිපා. එතැම් පටන් අපි ශ්‍රමදාන අබේදාන දැන් දන්සල්. ලෝකෙ මොන රටකවත් දන්සල් නෑ. දන්සල් නෑ. අපි ඉන්නවනම් කොය රටක දන්සල් දෙන. ඔමාන්වල අපේ තරුණ ළමයි අපේ පන්සලේ සභාපතිතුමා ආන්දුරු නැතුනත් අපේ පන්සල මස්කට්වල උපසභාපතිතුමා ලේකම් තෝසේ දන්සලත් දුන්න තෝසේ වඩේ මිනිසුන්ට. තවත් තරුණ පිරිසක් ඇමදාම දන්සල් සිල් දවස කණ්ඩ එලෝලු තිස් ගානක් වළඳගණ්ඩ බෑ. බෙදනවා 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 ඉවරයක් නෑ. අනේ ඔමාන්වල ඉන්න අපේ බෞද්ධයන්ට යහපතක්ම වෙන්න ඕන. ඒගොල්ලෝ දිනන්න ඕන. ආන්දරුවන්ට දෙයියන්ටත් වඩා සැලකුවා. යනකොටත් පාවඩ එනකොටත් පාවඩ කාරකෙත් සුදුරෙදී. සුදුරෙදි දාළමයි වඩම්මන්නේ. ඉල්ලන්නේ මොකක්ද? පුදුම මිනිස්සු අපේ මගේ. ඇයි ඒ ආම්දුරුනෑ දැක්ක මාසයි සමනානංච දස්සන. තරගෙට දානේ. ආසයි කියල මොනවාරි කිව්වොත් ය මම වීලුවක් කළා. ලංකාවිත් කොස්කාල කේල් මල් කාලනමේ ආවේ ඔමන් කෑම යම දාම මට ඕන විදිර ඔමන් කෑම. කණ්ඩ රසට සුප් එක හැම ගෙදරකම අඩුම තරම ව්‍යංජන්තියක් විතර ඇති. උදේටත් ඒමයි දවල්ටත් ඒමයි. මං ඔය කිවේ බත් විසික් කලාට මන් දුක්වුණා කියල මං ඒවාගේ මට අරි ලැජ්ජාවක් ඇතුවන. මම විතරයි කෑම ඉතිරි කළ ඇයි තරුණ කොල්ලු ඇවිල බෙදන ආසාාවෙන් උන්ට අයි බෙදන් ඩම්බෙන්නේ. ආයි මාස ගානක් ගියාම ආන්දුරනමක් එන්නේ මට කණ්ඩ බෑ. තරුණ පුතාල දූල පුංචි ළමයි අරගෙන මට වළඳන්න බෑ වැඩි. නමුත් මං බෙදාගන්නවා චුට්ටක්. ඇඳි භාගයක් බෙදන් ඇයි එයාට අයි බෙදන් ඩම්බෙන්න. බෙදනවා කියන එක විසික් වෙන අපරාදේ. මං ඕන කමිනේ මට අර අරගුල්ලගේ ඉතා දන්න අර අච්චර වෙලා බලන්න පෝලිමට ඇලමන් දැක්ක නෝන කෙනෙක්. මං ආසම නැති කෑමක් ගෙනවා. මංගේ වැංජනය කන්නෙම නෑ. මට ඒක කෑවම අමාරු. එයා ඒකම ගෙනාව. මං අත වැව්වා. එයාගේ මූුණේ නිකං අරීම. එයා වටේ බැලු අයගේ යාලුවන ඉන්නේ. එයා වටේ බැලු අයාට අරි දුකයි. ඇයි මං ගත්තෙනන මංකු ආමේන්න බින වෙන්න. බෙදන්න බෙදන්න කිව්වා. යාරී සතුටින් බෝම ඉනාවෙලා බෙදල අරගෙන ගියා. ඒ ටිකට යාටේ පින බුදුහාන්දුර ඒකයි. පාත්තරයට දාන්නෙමු කද වලද පං තෝර තෝර ඉන්න එපා. තෝරන්ඩ එපා. මිනිස්සුත් දෙනවා. මන් දවස් දායක් වෙසක් සති ඔමාන්වල අපි තුන්නමක් හිටියා. මට තේරෙන්නේ අපේ මිනිස්සු මොන්න තරං පරිත්‍යාග සීලිද. මොන තරන් දෙන්ඩ කැමතිද. ලෝකෙ කොයවත් නෑ. ඇයි සුනාර්ථ බණ ඇව්වා.
ධාරේත මතක තියාගත්තා. චරාත ඊට අනුව ජීවත් වෙනවා. දීම පරිත්‍යාගය. අනුන්ගේ දුකේදී උණු වෙනවා. දැන් බලන්න ඔමාන් රටේ අපි ප්‍රසිද්ධ වුණා ලේ දන් දීලා. ලෝකෙ කොහෙවත් ලේ දෙන්නේ නැහැ. අපි ලේ දෙනවා. මැරුණම ලෝකෙ කිසිම රටක මැරිච්ච කෙනෙකුට උදව් කරන්නේ නැහැ. අපි මරණාධාර. මැරුණට පස්සෙත් ඒ මැරිච්ච කෙනාටත් අපි දෙනවා. දැන් පෞගේ දාක මං ඈත ගමක බණකට ගියා. මතක වස්තරයේ ඉඳලා සියල්ලම මරණාධාර සමිත්තියෙන්. ඇයි? එයා පරණ සමාජිකයෙක්. ටෙන්ට් එක, පුටු ටික, මිනි පෙට්ටිය, මිනි වල කපන්නේ ළමයි. මතක වස්තර අද්දවසේ දානෙත් පිරිකර. ඒ ගෙද මලබත ඔක්කොම සමිතියෙන්. ලෝකෙ කොයිද කරන්නේ? කොයිවත් කරන්නේ. සුනාත බණ ඇහුවා. ධාරේත මතක තියාගත්තා. අපි දෙන්න ඕන. චරාත ඊට අනුව ජීවත් වෙන මං ආගෙන ඒ මාත්‍යා කියනවා. වල කපන උන්කෝ හරි හරියට බලන්න ඕන. දැන් උන් ටික ගියාට පස්සේ තව එකිනුරන කිව්වා මේ අර වල කපන උන්ට කෑම ටික එතනටම ගිහලා දෙන්න ඕන. නැත්තම් වැඩි පරක්කු වෙයි. බලන්න. නාකි ආච්චි කෙනෙක් පුවක් කපනවා. ඒ ආච්චි අම්මා පුවක් කපනවා 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 මම බලාගෙන හිටියා. එයාගේ වැඩි පුවක් කප කප දානවා බේසමට. තරුණ කෙල්ලෝ බිව්වත් එකයි නැතත් එකයි බීම. අයියෝ බීම කෝපිතේ. ඔක්කොම සමිතියෙන්. තවත් තරුණ කොල්ලෝ ටික කොඩි වැල් අදිනවා වටේටම දිගටම. ඒගොල්ලෝ නම් හොඳ වැඩක් කළා. ඉටිකොල නෙමෙයි ගොක්කතු. මට ඒකත් දුක හිතුණ අපරාධේ ගොක්කතු කියලා. නමුත් අවසන් ගමනනේ. ගම්වල ඌව තියෙනවා. ඌව වළක්වන්න බෑ. ඉටිකොල ඇද්දා නම් එක කපන්නේ නැහැ. ඌක දිරන්නේත් නැහැ. මේක නම් ඉතින් දිරලා හරියයි. ගොක්කතු ලස්සනට වියලා වියලා දිගට අදිනවා ළමයි. ඒ අයට වෙනම තේ පැන් දෙනවා. බුලත් විට. වෙනම මන් දැක්කා අලුත් දෙයක් නෑඹිලියක් නෑඹිලියක මොකද්ද මට ගේ ආණ්ඩ වුණේ නෑ කවුරු ඔක්කොම අඬන වෙලාව නෑඹිලියේ බීඩි තිබුණා නෑඹිලියේ තමයි බීඩි තියෙන්නේ ඉතින් බීඩි බොනොම් බීඩියක් අරන් යනවා තේක බීලා අකුරු කපලා 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 ඒ අකුරු වලට පොල් දාලා ඒකත් ඒ ගෙදරම ඒ ගමේ මාදල ඒකත් අරිරායි අකුරු බෝලේකුයි ප්ලේන්ටියකුයි බීලා සුරුට්ටු බීඩි බොන එක බීඩියක් අරන් යනවා බුලත් විට කන එක ඒ ගමම බුලපෝ ඔක්කොම මංවාගේ තමයි මටම ගැලපෙන ගම කොල්ලෝ කෙල්ලෝ නාකි තරුණ කියලා නෝ ඔක්කොම විට කඩ ඔක්කොම තොල රතුයි කටවල් ඇරියම මගේ වගේ තමයි ඉවරයි දත් ඔක්කොම කළු වෙලා නමුත් තොලවල් ඔක්කොම සුදු යොද්දට විට කනවා දුම්කොල එක්ක සුපිරියට කනවා ඒ ගම්වල ඇටි එකමුතුක අසවලාගේ ගෙදර කරදරයක්. රෑට අපි කණ්ඩ දෙන්නේ අද. ඇයි මිනිස්සු දුකේ වැටිලා. උදේට අපි දවල්ට අපි අපෝ කෑම උතුරන්න තිබුණා. අසවල් දේ අඩු කියලා නෑ එක එක ගෙවල් වල උයාගෙන එනවා වැංජන්. ආම්දුරුවන්ට දෙනවාගේ දානවාගේ. දැන් එදා මං ගිය වෙලාවේ මං ගියේ උදේ 9ට විතර දවල් දානිවල් දන්න උනේත් මට ඒ ගෙදරමයි මල ගෙදර එළවලු 16ක් තිබුණා මටම පුදුමයි මල ගෙදරක පොලොස් තිබුණා කොස් තිබුණා අලකොල තිබුණා තිබ්බටු මලෝල තිබුණා ඊළඟට මඤ්ඤොක්ක කොල කොටලාදලා තිබුණා වැව් මාළු තිබුණා වැව් කරෝල කියලා එකක් තෙල් දාලා තිබුණා දෙල් තිබුණා කොහමද වළඳන්නේ ඒ ගෙදර උන් අඬනවා උන් වලඳන්නේ උන් කන්නේ උන්ට කන්න බෑ තාත්තා මැරලා උන් අඬනවා එනේන එක බෙදාගෙන උන්ට කනවා අනික මන් දැක්කේ පළවෙනි වතර පැදුරේ බත් තිබුණේ මේෂයක් උඩ පැදුරු දාලා පැදුරු උඩ බත්
ඒකොම එක ගෙවල්ලින් උයාගෙනල බත් ඔක්කම එකට දාන කිලෝ එක දෙක ගෙනල ගෙන අරකට දාන. එක ගෙදරීම මිටියක් උයන්න රතු බත් සුදු බත් කෝර බත් සම්බබත් ඔක්කම එක ගොඩේ සුදු බත් ඔක්කොමයි රයි. ගෙදර කාල් කිලෝ දෙකක් වන උසං ආද අරගෙනල අර පැදුරි දාන. පැදුරි තමයි බත් තිබුණේ. නාස්ති නෑ ඔක්කොම කනු. ගමී යනුම් බයිසිකලේ යනු මන්දයක් ඇතනම ඇලක් යනවා එකෙක් කාව බයිසි කලේ තිබ්බ කමිසි ගලුවල පැත්තකින් තිබ්බ සරම පිටි පැන්න ඇලේ ජබුක් ගාල පැනල මිනිිය නෑව පැයභාගයක් විතර. නාල 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 ගොඩටාව ආයි මාරු කරන්න වෙන සරමක් නෑ ආව මළගෙදර පැදුරෙන් බට්ටික බෙදාගත්තා මාළු බෙදාගත්ත ඔක්කොම් බෙදාගත්තා ඇලළඟටම කියලා වාඩියලා කෑව ආයි අතෝදල ආයි පැන්න ඇලෙයි. ආයි නාල බයිසි කලයන වූ ගෙදරිය. අරි ලස්සනයි කාටවත් කරදර නෑ. නිසා අසුනාත හොඳට බණ ආගණ්ඩ ඕන. ධාරේත හොඳට සිතේ බණ මතක තියාගණ්ඩ ඕන. චරාත ඒ බණට අනුකූලෝ ජීවත්වෙන්න්න ඕන. ඒ මුණොත් මෙලවජ්ජායගෙන පරලවජ්ජායගෙන සසරජ්ජායගෙන කෙලෙසුජ්ජායගෙන මාරයජ්ජායගෙන අමාමා නිවන් දක්කන්න පුළුවන්.